කලාප සමතුලිතතාවය පාඩම් කොටස යටතේ අප මේ තුන්වන වීඩියෝව අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම විෂම ජාතීය ද්‍රව වාෂ්ප සමතුලිතතාව සම්බන්ධව මේ අර්ථයේදී අපි කලාප රූපස්ථාන කියන කාරණය පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ කලාප රූපස්ථාන පිළිබඳව එතකොට පළමුවෙන්ම අපි මුල් පාඩම් දෙකේදී කලාපයක් කියන්නේ මොකද්ද ඊට පස්සේ කලාප සමතුලිතය දැන් විශේෂයෙන්ම කලාපයක් කියවහම ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ අවස්ථා ඊට පස්සේ මේ ඝන ද්‍රව වායු මේ පදාර්ථ අතර ඇතිවන සමතුලිත නැත්නම් කලාප සමතුලිත මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කළා දැන් මේ යටතේදී අපි මෙන්න මේ සමතුලිතයන් රූපස්ථානකින් කලාප සමතුලිතයන් කලාප රූපස්ථාන කියලා විශේෂ රූපස්ථානකින් පෙන්නුම් කරන්න යන්නේ නව නිර්දේශයේ යටතේදී මේ කොටස පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්නවලදී සමහර විට රචනා පේපර් එකේදී උනත් ප්‍රශ්නවලට උත්තර ලියනකොට පොඩි පොඩි කොටස් මේවැයි වෙන්න පුළුවන් ඒ නිසා අපි මේක විශේෂයෙන් අවධානය යොමු කරමු කෙලීම රූපස්ථානත් අඳිනවට වඩා මේට අදාළ කරුණු පියවරෙන් පියවර ගොඩනගමින් තමයි මම කරුණු ගන්නෙ නිසා බොහොම අවධානය යොමු කරන්න ඇත්තටම පහසු විෂය කොටසක් ඒ කතාව විශේෂයෙන් මම සඳහන් කරනවා ඒ වගේම අපේ මේ පාඩම් වීඩියෝ පාඩම් මාලාව මේ channel එක subscribe කරමින් මේ පාඩම් එක්ක අඛණ්ඩව සම්බන්ධ වෙන්න කියලා ඔබට සියලු දෙනාටම පොඩ්ඩක් මතක් කිරීමකුත් මේ අතරේ කරමු පළමුවෙන්ම මෙන්න මේ ආකාරයට හිතන්න මම මෙන්න මේ විදිහට ගන්නම් දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා ජල වඳුරක් ගන්න මේ කතාව අපි සාමාන්‍යයෙන් මේ පාඩම් පෙළේදී විතර කියවෙන දෙයක් ජල වඳුනක මෙන්න අයිස් කැටයක් දාලා තියෙනවා එතකොට මේක හිතන්න මේ තියෙන්නේ ද්‍රව ජලය මෙන්න ද්‍රව ජලය මම හිතා එතන මේ අයිස් කැටය කියලා කියන්නේ ජලයේ ඝන අවස්ථාව ඝන කලාපය. එතන මෙහෙම හිතමු ඝන අයිස්. ඒ අතරේ මෙහි තියෙන්න පුළුවන් ජල වාෂ්ප. එහෙම නැත්නම් වාෂ්ප කලාපය. ජල වාෂ්ප වයි ගන්න පුළුවන්. ඉතින් පදාර්ථයේ අවස්ථා තුනම ඝන ඊළඟ ද්‍රව වායු අවස්ථා තුනම මෙතනදී. මේ කලාපයන් අතර ඇතිවන සමතුලිතයේ රූපස්ථානවලට ගැනීම තමයි බලන්නේ. කියන්නේ අපි කියමු මෙහෙම ද්‍රව කලාපය සහ ඝන කලාපය සහ වාෂ්ප කලාපය වාෂ්පය සහ ද්‍රවය මෙන්න මේ අතර ඇති වෙන්න පුළුවන් සමතුලිත මේ පිළිබඳව තමයි දැන් අපි මේ කතාව ගන්නකොට මේ කලාපය කෙනෙක් සම්බන්ධ කරනකොට මේ කලාපය අතර සමතුලිතය තියෙන එක පැහැදිලිව කලින් කරගත්තා උෂ්ණත්වය සහ පීඩනය කියන්නේ උෂ්ණත්ව සහ පීඩන වෙනස් කරනකොට මේ කලාප අන්තර සබඳතා යනවා සමතුලිත යනවා සහ උෂ්ණත්වය හා පීඩනයක මෙන්න මේ වෙනස්කම් පිළිබඳව තමයි අපි මෙතන ඉඳලා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න උත්සාහ ගන්නෙ අපි එහෙමනම් මෙතන සිට සංසුප්ත ද්‍රව්‍යවල කලාප රූපස්ථාන පිළිබඳව අවධානය යොමු කරනවා සංසුප්ත द्रव्य कलाप रूपस्थ द्रव्य कलाप रूपस्थ सांशुद्ध द्रव्य कलाप रूपस्थ विशेषमेकसंरचकसंरचके समन्वित जल कार्बन डाइऑक्साइड आयोडीन मोनोहारी अमोनिया एकसंरचके समन्वित අවස්ථා වලදී ඒ කලාප ගන්න ද්‍රව ඒවයි ඒ කලාප අතර සමතුලිතතාව බලන්න විශේෂයෙන්ම ඒක සම්ප්‍රචිකමේ පද්ධතියක් විදිහට ජලය අයිස් මේ ඇසුරි ජලමාස්ප මේ ඇසුරි අපි කතාවට එනවා දැන් අපි පළමුව මෙන්න මේ දේ ඉගෙනගෙන තියෙනවා මොකද්ද මම මේ ජලය ඇසුරිනු යන්නේ අපි ද්‍රව වාෂ්ප සමතුලිතය මේ වෙනකොට ගන්න ද්‍රව වාෂ්ප සමතුලිතතාව මේ වෙනකොට අපි ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද මතක ඇති ද්‍රවයක් ගත්තාම විශේෂයෙන් ද්‍රව ජලය සොරි ද්‍රව ජලය ගත්තාම ඒක යාල උෂ්ණත්වය එක්ක වාෂ්ප පීඩන වැඩි උෂ්ණත්වයේ සමග වාෂ්ප පීඩන වැඩි එතකොට අපි y අක්ෂයට මේ ආකාරයට වාෂ්ප පීඩනය අරගෙන
වාෂ්ප පීඩනයේ අරගෙන මෙතන උෂ්ණත්වය නම් අපි මතක ඇති ප්‍රස්ථානික නිරූපණය උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්ප පීඩනය වැඩි වෙනවා කියලා ඇත්තටම මෙන්න මෙහෙම නිකන් අර ගාතීය වක්‍රයක් වගේ කොහොම උෂ්ණත්වය වැඩි වීමත් එක්ක එක ශීඝ්‍ර වැඩි වීමක් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ උෂ්ණත්වය එන්නේ ඉවර පියවර වැඩි වෙනකොට වාෂ්ප කලාපයේ පීඩන වැඩි වීම ඔන්න ඔය විදිහට අපි මේක ජලයේ ඇසුරින් මේක කලින් කතා කරලා තියෙන කාරණා ඒසත් ද්‍රව වාෂ්ප සම්පූර්ණිතේ මේ වෙනකොට අපි දන්නවා දැන් ඊළඟට අපි මෙතනින් පස්සේ තව ඝන වාෂ්ප ඝනය හා ද්‍රවය මෙන්න මේ සම්පූර්ණිත පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ එහෙමනම් ජලයේ ඇසුරින්ම ජලයේ ඝන වාෂ්ප සම්පූර්ණිතේ වර්ණනා ජලයේ ඝන හා වාෂ්ප ජලයේ ඝන වාෂ්ප සමතුලිතතාව පිළිබඳ අවධානය යොමු කරමු. ජලයේ ඇසුරින්ම යන්නේ ජලයේ අවධාන අවස්ථාව කියන්නේ අයිස් ආයි ජල වාෂ්ප සමතුලිතය. මම මේ කතාව පිළිමු කරනවා මෙන්න මේ විදිහට. මෙන්න තියෙනවා ජල වාෂ්ප. මම මෙහෙම පිළිමු කරන්නම් කරුණ. ජල වාෂ්ප තියෙනවා මෙතන. අපි මේ ජල වාෂ්පයේ උෂ්ණත්වය වාෂ්පයේ උෂ්ණත්වය අඩු කරමු. උෂ්ණත්වය අඩු කරන්නේ එහෙනම් උෂ්ණත්වය අඩු කිරීම. ඒතර උෂ්ණත්වය අඩු කරපුවාන් පස්සේ ලැබෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් මොකද්ද? මෙහෙම හිතන්න මේ වගේ අවස්ථාවක් එනවා. ද්‍රව හැදෙනවා මෙන්න ද්‍රව ජලය කියන්නේ ජල වාෂ්පය උෂ්ණත්වය අඩු කරනවාම ද්‍රව ජලය එනවා මේවා හිතන්න තවමත් ජල වාෂ්පෙ මෙහි තියෙනවා. එනිසා මෙතන ජල වාෂ්ප තියෙනවා මම මේවා පෙන්වන්න කරන්නම් ජල වාෂ්ප තියෙනවා මෙතන ද්‍රව ජලය තියෙනවා එහෙනම් ද්‍රව ජලය ලික්විඩ් මෙතන ජල වාෂ්ප ගෑස් ඔය දෙකම තියෙනවා දැන් අපි මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවෙනුත් පහළට අඩු කරමු උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවෙනුත් පහළට අඩු කරමු උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවෙන් පහළට අඩු කිරීම කරමු. එතකොට සෙල්සියස් අංශක බිඳුවෙන් පහළට අඩු කරපු ගමන් මෙන්න මේ ද්‍රව ජලය ඝන වාෂ්පයට අයිස් බවට පත් වෙනවා. ඉතින් අපිට ඒක මෙන්න මේමය බලන්න පුළුවන්. මොකද්ද? මෙන්න ඝන අයිස් මම මේවායි පෙන්නුම් කරන්නම්. මෙන්න ඝන අයිස් මේ තවමත් ජල වාෂ්පයි. ඉතින් ජල වාෂ්පයට හානියක් උනේ නැහැ. දැන් උෂ්ණත්වයේ බිඳුවේ පහළට අඩු කරා ජල වාෂ්පයේ කොටසක් තවම ඉතුරු වෙලා තිබුණා ඒකම ද්‍රව ජලයේ ටික බිඳුවේ පහළට එතකොට මේ ද්‍රව ජලයේ ටික ඝන අයිස් බවට පත් වෙනවා එසම මම මෙහෙම පෙන්නුම් කරන්නම් මේ තියෙන්නේ ඝන අයිස් මේ තියෙන ඝන අවස්ථාවේ අයිස් එතකොට මේ තියෙන්නේ ජල වාෂ්ප ජලයේ වාෂ්ප ඔය තියෙන්නේ ඒ කියන්නේ මෙන්න මේවයි ගන්න පුළුවන් ඒසම මතක තියාගන්න දැන් මෙතන උෂ්ණත්වය අඩු කිරීමත් එක්ක අයිස් හැදුනා ජල වාෂ්ප දෙනවා එහෙනම් මේ ඝනය හා වාෂ්පය අතර මෙතන දැන් සමතුලිතයක් ඇති වෙනවා ඝනයයි වාෂ්පයයි අතර අපිට සමතුලිතයක් හඳුනගන්න පුළුවන් සම මෙන්න මේ ක්‍රියාදාමයේ ඔස්සේ අපි ඝනය සහ වාෂ්ප ඝන වාෂ්ප සමතුලිතයකට එන්න තමයි එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න මොකද්ද ඝන අවස්ථාවේ අයිස් ආයේ ජලයේ වාෂ්ප මෙන්න මේ විදිහට උතන සමතුලිතය ඇති වෙනවා ඝනය හා වාෂ්පය අතර හරි ඊට පස්සේ අපි දැන් මෙන්න මේ වැඩක් කරනවා මොකද්ද මම ඒවා ඉගන්නම් කිසියම් ක්‍රමයකින් මෙන්න මේ වාෂ්ප කලාපයේ පීඩණයම ඉන්න පුළුවන් නම් අර බිඳුවෙන් පහළ විවිධ උෂ්ණත්වවලදී බිඳුවෙන් පහළ විවිධ උෂ්ණත්වවලදී දැන් වාෂ්ප කලාපයේ පීඩණයම ඉන්න පුළුවන් නම් මේ උෂ්ණත්වයේ එක්ක මේ වාෂ්ප කලාපයේ පීඩණය ඒ ඇසුරින් මේ විචලනයේ තවදුරටත් අඳුර ගන්න පුළුවන් අන්න ඒක අපි ප්‍රස්ථානික ක්‍රමයකින් මේවයි ගම් මොකක්ද කිසියම් ක්‍රමයකින් අපිට උෂ්ණත්වයමයින පුළුවනි නා උෂ්ණත්වයම මේවා එකේ නොකරනවා සෙල්සියස් අංශවලදී මේ තියන්නේ පීඩනය
එතකොට අපි පීඩනය මැනගත්තොත් අන්න අපිට පීඩනය අපි වායුව වල කියලා ගන්න පීඩනය මැනගන්න පුළුවන් නම් උෂ්ණත්වය සමග අර වාෂ්ප කලාපයේ පීඩන විචලනය ගන්න පුළුවන් විවිධ උෂ්ණත්ව වලදී පීඩනය විචලනය වෙන ආකාරය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයකින් ලැබෙනවා එහෙනම් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයකින් එනවා මෙතන පොඩ්ඩක් විශේෂ ලක්ෂයක් තියෙනවා මේ ලක්ෂයට අදාළව ගත්ත සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.1 විතර සෙල්සියස් අංශක. ତେଣୁ හිම අවස්ථාවේ පීඩනය ගත්තොත් වායු ගෝලවල ඉන්න 0.06ක් විතර වෙනවා වායු ගෝලවල. එතකොට දැන් අර පල්ලෙහා හැබැයි ඊට වඩා පහළට බිඳුවක් විතරයි පල්ලා මේ විවිධ උෂ්ණත්ව වලදී වාෂ්ප කලාපයේ පීඩන අපිට ගන්න පුළුවන්. එතන වාෂ්ප කලාපයේ පීඩන මැන්නොත් ඒ වාෂ්ප කලාපයේ පීඩන විවිධ උෂ්ණත්ව වල හොම ගන්න පුළුවන්. මේ විශේෂ ලක්ෂය. මම මේ විශේෂ ලක්ෂය මේ වෙලාවේ T කියලා නම් කරනවා. මේක T කියන්නේ මොකක්ද කියලා ගන්න අපේ කතාව ඉදිරියට මෙන්න මල්ල ගන්න පුළුවන්. එහෙනම් මෙන්න ඝනය හා වාෂ්පය අතර ඇති වෙන සම්පූර්ණිතය. ගණයයි වාෂ්පයයි අතර ඇති වෙන සම්පූර්ණිතය අපිට මේවයි දන්න පුළුවන්. ඒකත් ප්‍රස්ථාරික නියමයක්. එහෙනම් අපිට ඝන වාෂ්ප තියෙනවා, ද්‍රව වාෂ්ප මේ වෙනකොට අපි තියෙනවා. ඔයකම මම පොඩි කරුණක් මේකම පොඩ්ඩක් මෙන්න මෙහෙම කියලා දෙන්නම් අමතර වශයෙන් මොකද්ද දැන් මෙන්න මේ අපි කියමු මේ පල්ලා උෂ්ණත්වයක් කියලා. දැන් මේ මේ උෂ්ණත්වයේ නියතව තියාගෙන අපි අර වාෂ්පී උත්ම කියන්නේ ඒ වාෂ්පී උණ පීඩනය දිගටම වැඩි කරගෙන ගියෝ මෙන්න මේ විදියට පීඩනය දිගටම වැඩි කරගෙන ගියෝ අන්න ඝන අවස්ථාව ලැබෙන්නේ වාෂ්පී උණ දිගටම මේ වාෂ්පී උණ දිගටම පීඩනය වැඩි කරගෙන ගියෝ ඝන අවස්ථාව ලැබෙන්නේ එසම මේ මේකේ මේ දිශාව ඝන අවස්ථාව කියලා ඒ වගේම මේ දිශාව වාෂ්ප අවස්ථාව කියලා අපිට අඳුරගන්න පුළුවන්. අනෙක් අතට ඔය කාර්මීයම තව දෙයක් මම පෙන්නු කරන්න. උෂ්ණත්වයේ නියතව තියාගෙන උෂ්ණත්වයේ නියතව තියාගෙන අර ඝන පදාර්ථ ඝන අයිස් වල පීඩනය දිගටම අඩු කරගෙන ගියොත් අයිස් වල උණත් පීඩනය දිගටම මේ මත ක්‍රියාත්මක වෙන පීඩනය ටික අඩු කරගෙන ගියොත් හැබැයි පහළ උෂ්ණත්වය ऊर्ध्वपात අනෙක් අතට වාෂ්පය ඝන තත්ත්වයට ගෙනියනවා කියන්නේ අවසාදනය. එසත් ඝනය වාෂ්ප තත්ත්වයට එනවා කියන්නේ ඌර්ධ්වපාතනය. අනිත් පැත්තේ වාෂ්පය ඝන තත්ත්වයට ගෙනියනවා කියන්නේ අවසාදනය. එහෙනම් අන්නේ කලාප සංක්‍රමණය මෙතනින් අපිට අඳුරගන්න පුළුවන්. එමනම් ඔන්න ඝන වාෂ්ප සමතුලිතය එයා සම්බන්ධ කරුණු ටික මම මේ විදිහට පෙන්නු කරනවා. දැන් ඊට පස්සේ අපි ජලයේම ඝන ද්‍රව සමතුලිතයේදී ජලයේම ඝන අවස්ථාව හා ද්‍රව අවස්ථාව අතර ඝන ද්‍රව සමතුලිතයට කෙරෙන්නේ ජලයේ ඝන ද්‍රව සමතුලිතය මම මෙහෙම පෙන්නු කරා මෙන්න විශේෂ සිලින්ඩරයක් ඔන්න සිලින්ඩරය මේකේ පිස්ටන් එක ආධාරයෙන් මෙතන පීඩනය ඇති කරන්න පුළුවන් විදිහ තියෙනවා. මෙන්න පිස්ටලයක් ආධාරයෙන් පීඩනය වැඩි කරන්න සලස්වන. මේකේ තියෙනවා ද්‍රව ජලය සහ ජල වාෂ්ප. අපි ඔය ගමු. මෙතන තියෙනවා ද්‍රව ජලය. ද්‍රව ජලය මෙතන තියෙනවා ජල වාෂ්ප. හොඳයි. දැන් පීඩනය වැඩි කරන්න දැන් අපි හිතමු මෙහෙම මේක සාමාන්‍ය සෙල්සියස් අංශක 25 විතර උෂ්ණත්වයේ කියලා හිතන්න. එතන මෙතන පීඩනය අපි හිතමු රසදිය මිලිමීටර 24 විතර වොම තියෙනවා. මිලිමීටර මොකද? වයිද? තාපි මේකේ මේ පිස්ටනය පහලට තද කරලා මෙන්න මේ පිස්ටනය පහලට තද කරලා පීඩනය වැඩි කරනවා. අපි පීඩනය රසදිය මිලිමීටර
200ක් විතර ලක්වාල් වෙනවා මේ විදිහට මම පෙන්නුම් කරන්න මෙතන පීඩනේ රසදිය මිලිමීටර් 200ක් විතර ලක්වා අපි ගණනවයි කියලා අසල් දැන් ඉතිරි වෙන්නේ ද්‍රව ජලය පමණයි මේ දෙන්නේ ද්‍රව ජලය ත්‍රපීඩනය රසදිය මිලිමීටර් 200ක් විතර ලක්වා පීඩනය වැඩි කිරීම මේ පීඩනය වැඩි කිරීම පීඩනය වැඩි කිරීම उष्णीडनय නියතව තබා උෂ්ණත්වය සෙල්සියස් බිංදුවෙන් 15ට ගෙනේ උෂ්ණත්වය සෙල්සියස් බිංදුවෙන් 15ට ගෙනකොට මේ ද්‍රව ජලයේ කොටස ඝන අයිස් බවට පත් බිංදුවේ 15ට එතකොට ද්‍රව ජලයේ කොටස ඝන අයිස් බවට පත් වෙනවා ඉතින් අපිට මේ අවස්ථාව මෙන්න මේවායි මම පෙන්නු කරන්න දැන් මේ පීඩනය නියතව තියාගෙන මේ වැඩේ කරන්න තොට ගණ්‍ය හා ද්‍රව්‍ය අතර සම්පූර්ණිතයක් අපිට ගන්න බැයි ඉහළ පීඩනයක මේක කරලා තියෙන්නේ. ඔන්න ඔතෙන්ට එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න මෙතන තියෙන්නේ ඝන අයිස්. මෙතන තියෙන්නේ ද්‍රව ජලය ඔන්න ඔය විදිහට අපිට මේ සමතුලිතය අඳුරගන්න පුළුවන්. මෙතන ඇත්තටම සමතුලිතයක් වෙනවා. මම පොඩ්ඩක් මෙන්න මෙහෙම මෙතන උඩින් ලකුණු කරනවා. මොකක්ද? ඝන අයිස් හා उष्णीडन මේ අයිසා ද්‍රව ජලය අතර අපි කලාප සංක්‍රමණය ඊට ඇතුළත් වෙන ප්‍රස්ථාරික නිරූපණයක් බලමු. මම මේවා ඉදිරිපත් කරන්නම්. මේවා හිතන්න y අක්ෂයට ගත්ත මම පීඩනය වායු ගෝලයක වලින් අපි සලකමු. මෙතන උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් හිතන්න. දැන් ගත්තොත් එහෙම බිඳුවෙන් පහළට විවිධ උෂ්ණත්වවලදී සෙල්සියස් අංශක බිඳුවෙන් පහළට කියනකොට මම මේ කරුණ පටන් ගන්නකොට මෙන්න මේවා එක්තරා උෂ්ණත්වයක් අරගන්නවා එක්තරා උෂ්ණත්වයක් ගන්නවා සෙල්සියස් අංශක 0.1ක් විතර එතන ඉඳලා විවිධ පීඩනවල ඒ පල්ලෙහා උෂ්ණත්වය මෙතනින් පල්ලෙහා උෂ්ණත්වවලදී ඒ යටතේ විවිධ පීඩන කියන්නේ ඉහළ පීඩන පීඩනය හරි ඉහළ ඉහළ පීඩනවලදී අන්න මෙතන සමතුලිතය හෙව්වොත් මෙන්න මේ වගේ අපිට ප්‍රස්ථාරිකව අල්ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය ජලය ඇසුරින් ගන්න නිසා පොඩ්ඩක් වමට නැගුරුවක් තියෙනවා මෙන්න මේවා ගන්න පුළුවන් මේක මම අර කලින් වගේම t කියන ලක්ෂයේ විදිහට ගන්නවා මෙන්න මේවායේ පීඩනය 0.1.6ක් විතර වායු වල ඔයාලට අපිට මෙන්න මේ විදිහට උෂ්ණත්වයක පීඩන විචලනය මොකද්ද ඝන අයිස් හා ද්‍රව ජලය අතර ගන්න ගණයක් හා ද්‍රවයක් අතර විචලනය නිසා මේක ද්‍රවාංකය විචලනයක් විදිහට සලකනවා ද්‍රවාංකයේ විචලනය ද්‍රවාංකය තමයි විචලනයේ වෙන්නේ ඒකම මේක මතක තියාගන්න පීඩනය දැන් මෙන්න මේ කාරණාවට එක්තරා ඉහළ පීඩනයක් ඒ පීඩනය නියතව තියාගෙන දිගටම උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් පීඩනය නියතව තියාගෙන දිකටම උෂ්ණත්වය වැඩි කරගෙන ගියොත් මෙන්න මේ කලාප සංක්‍රමණය වෙනවා. මොකද්ද පීඩනය නියතව තියාගෙන දිකටම උෂ්ණත්වය ඉහළ නම් වෙනකොට
ගණය ද්‍රව වෙනවා ඒ නිසා මේ දිශාව ද්‍රව ලෙසත් මේ දිශාව ඝන ලෙසත් අපිට ගන්න පුළුවන් ගණය ද්‍රව වෙනවා හරි ඒ වගේම දැන් පීඩනීය නියතව තියාගෙන ජලය ද්‍රවයේ ජලයේ උෂ්ණත්වය දිගටම අඩු කරලා පීඩනීය ජල පීඩනීය පීඩනීය නියතයි ජලයේ උෂ්ණත්වය අඩු කරලා අන්න ද්‍රව ජලය ඝනයිස් බවට පත් වෙනවා ඒ නිසා මෙන්න මෙතන ඝනය ද්‍රව වීම ඒ වගේම ද්‍රවය නැවත ඝන බවට පත් වීම මෙන්න මේ විචලන කලාප සංක්‍රමණ ඝනය ද්‍රව වීම ද්‍රවය ඝන බවට පත් වීම පීඩනයේ නියත තියාගෙන උෂ්ණත්ව විචලනයේක වය අරගන්න පුළුවනි ඒක ඊළඟ වැදගත් වෙන කරුණ අනික අතට තියෙන්නේ මේ පැත්තෙන් උෂ්ණත්ව නියත තියාගෙන පල්ලා උෂ්ණත්වය උෂ්ණත්ව නියත තියාගෙන පීඩනය අඩු කරනවා එතන මෙහි තියෙන ද්‍රවය මේ පැත්තෙන් ඝන අනිත් පැත්තෙන් ඝන ද්‍රව වය කලාප සංක්‍රමණ අපිට අඳුරගන්න පුළුවන් ඒ නිසා මේක පළවෙනි කාරණේ තරම වමඩ නැහැ හැබැයි ජලයේදී වෙනත් වෙනත් කලාපවලදී කියන්නේ වෙනත් පදාර්ථ වෙනත් අවස්ථාවලදී වෙන සංඝටක අමෝනියා කාබන් ඩයොක්සයිඩ් එකයි පොඩ්ඩක් දකුණට නැගුවක් තියෙන්නේ මෙතන වමඩ නැගුවක් වෙන වෙන ආකාරයකට අරගන්න පුළුවන් එහෙමනම් ප්‍රස්තාර ආකාර අපි මේ වෙනකොට තුනක් අරගත්තා මේක පොඩ්ඩක් වමඩ නැගුවේ ඍණ අනුක්‍රමණය ඒක මතකද ගන්න ඕයි එහෙනම් කලාප සංක්‍රමණ අපි මොනවයි විදියට කරුණු තුනක් කලාප සංක්‍රමණ ආකාර තුනක් ඔය එකත්තා හරි දැන් මේ සියලුම කාරණා අපි එකිනෙක සම්බන්ධ කරලා ජලයේ කලාප රූප ස්ථානයේ ජලයේ කලාප රූප ස්ථානයට එනවා ජලයේ කලාප රූප සටහන දැන් මෙන්න මේක මතක් කරගන්න ජලයේ කලාප රූප ස්ථාන ගැන අපි කතා කරන්න යනකොට මෙන්න මේ දේ වැදගත් එකක් අපි ගත්තා මතක ඇති ප්‍රස්තාරාකාර තුනක් අපි ගාව තියෙනවා මෙහෙම මම මේවා එක් ප්‍රස්තාරාකාර තුනක් වෙන්න කරන්න මේ කතාව ආරම්භ කරන්න ඉපසික්ක සම්බන්ධ කරමු පීඩනය වාෂ්ප පීඩනය හා උෂ්ණත්වය ද්‍රවයයි වාෂ්පයයි අතර මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් ගන්න ද්‍රවය හා වාෂ්පය අතර ඊට පස්සේ පීඩනය සහ ආයි උෂ්ණත්වය ඝනය හා වාෂ්පය අතර නම් අපිට ඝනයයි වාෂ්පයයි අතර නම් මෙන්න මෙහෙම ආවේ ඌර්ධෝපාතන වක්‍රයක් වයින් කරනවා හරි මේක T කියන ලක්ෂය ඇසුරින් මෙතන T මේ ද්‍රවයයි වාෂ්පයයි අතරේ මේ ඝනයයි වාෂ්පයයි අතරේ වය ගන්න අන්තිමට පීඩනයත් එක්ක වාෂ්ප පීඩනය සහ උෂ්ණත්වය අපි තව ආකාරයක් ගත්තා මොකද්ද විශේෂයෙන්ම ඝන හා ද්‍රව අතර එතකොට අපි මෙන්න මෙහෙම ගත්තා හැබැයි ජලයේ දිනක් ටිකක් වමට නැගුවේ සරලීකීම වගේ ස්වරූපයක් තරමක් වමට නැගුවේ ඍණාත්මක අනුක්‍රමණය වය ගන්න පුළුවන් තව ප්‍රස්තාරයක් ආවා මේක මම T කියන ලක්ෂය වශයෙන් ගන්න එන ප්‍රස්තාර ආකාර තුනක් වය ගන්න දැන් මේ තුන් දෙනාම සම්බන්ධ කරලා තමයි ජලයට එන්නේ ජලයේම ඝන හා ද්‍රව ඝන හා වාෂ්ප ද්‍රව හා වාෂ්ප මේ සියරම එකිනෙක සම්බන්ධ කරනවා මෙතෙක් උගන්වපු කර්ම වලට අනුව ජලයේ කලාප රූප ස්ථාන සඳහා මම මෙන්න මේ ආකාරයට එන දෙන්න කතාව ආරම්භ කරන්න යද්දී මේ බලන්න මම මේ විදිහට කරුණට එළදෙනවා හරි යෝයි සලකමු ජලයේ කලාප රූප ස්ථාන ගන්න යද්දී පළවෙනි කාරණේ තමයි y අක්ෂයට අපි ගන්නේ පීඩනය පීඩනය අපිට වායු ගෝලයකට ඉන්නන්න පුළුවන් එහෙම නැත්නම් කිලෝ පැස්කල් ඒ වගේ ප්‍රතිකිනොත් ගන්න පුළුවන් කිලෝ පැස්කල් උෂ්ණත්වය අපි ඊළඟට අරගමු සෙල්සියස් අංශකවලින් එහෙම නැත්නම් කෙල්වින් වලින් ඔය ගමු සෙල්සියස් අංශක ඕකෙල්වින් ජලය ගත්තන් පස්සේ එක්තරා ලක්ෂයක් තියෙනවා මම මේවා පෙන්වන්න කරන්නේ T කියලා ඒ ලක්ෂේ වටා තමයි මේ ප්‍රස්තාරය සම්බන්ධ වෙන්නේ මේ කියන්නේ ඝනය හා වාෂ්පය අතර සමතුලිතය
මේ වෙනවා අපිට ඝණය හා ද්‍රව්‍ය අතර සමතුලිතය ටිකක් වමට නැඹුරුයි ආයේ ද්‍රව්‍ය හා වාෂ්පය අතර සමතුලිතය යරේදී මොනවයි ගන්න පුළුවන් පළවෙනි කාරණය ඒ නිසා ඇතරම මෙතන තියෙන්නේ අපි අඳුරගමු මේ තියෙන්නේ ඝන අවස්ථාවේ පදාර්ථය මෙතන තියෙනවා අපිට ගන්න පුළුවන් ද්‍රව අවස්ථාවේ පදාර්ථය මේ දිසාවට මම වෙනමම පෙන්නු කරන්න වාෂ්ප තත්වය මොනවයි අපි අරගෙන වාෂ්ප වයරම් ජලයේම ඝනයිස් ද්‍රව ජලයේ ජල වාෂ්ප සියල්ල සමතුලිත රක්ෂය මෙතන අපි ඒකට කියන්නේ ටී ටී කියලා කියන්නේ ත්‍රිකලක්ෂය ඝන ද්‍රව වාෂ්ප සියල්ල සමතුලිත රක්ෂය ත්‍රිකලක්ෂය ටී යකුල වයරන්න පුළුවන් එක එක පළවෙනි කාරණය ඊට පස්සේ අපි එළවෙනවා මෙන්න මෙහෙම කරුකම මොකද්ද මේ ත්‍රිකලක්ෂයට අදාළ උෂ්ණත්වය සහ පීඩනය බලමු ඉස්සලා මේ පැත්තේ පීඩනය පීඩනය වායු මෝල දශම බිඳුවයි බිඳුවයි 6යි කිලෝ පැස්කල් නම් දශම 6ක් විතර කිලෝ පැස්කල් වයි ගමු කිලෝ පැස්කල් දශම 6ක් උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් ත්‍රිකලක්ෂයට අදාළ උෂ්ණත්වය බිඳුවයසන බිඳුවයි 1 කෙල්වින් නම් 273.16 වයි ගන්න පුළුවන් මොකද මේ ත්‍රිකලක්ෂයට අදාළ උෂ්ණත්වය වයි ඝන ද්‍රව වාෂ්ප සියල්ල සම්පූර්ණයි දැන් ඊළඟට මම එනවා මෙන්න මේ කාරණේ ජලයටම අදාළව සෙල්සියස් අංශක බිඳුව ඒ කියන්නේ මීට වඩා පොඩ්ඩක් අඩු මම මේ වගේ පෙන්වන්න කරන්නම් සෙල්සියස් අංශක බිඳුව එතකොට අපි ඔය ගමු සෙල්සියස් අංශක බිඳුව මම මෙහෙම පෙන්වන්න කරන්නම් පැහැදිලි සෙල්සියස් අංශක බිඳුව නැත්තම් 273.15 ඔය ගමු අන්න අපිට එනවා එතෙන්නේ මේකත් අතරම ඝන අවස්ථාව කියන්නේ ඝන පදාර්ථයයි අපි අඳුරගන්නවා ඝන අයිස් සහ ද්‍රව ජලයේ ඒ කියන්නේ ද්‍රවාංක විචලනය සෙල්සියස් අංශක බිඳුව ඒ අවස්ථාව ඇත්තටම අපිට ලැබෙන්නේ මෙන්න මේ පීඩනය. ඒතර පීඩනයේ වායු ගෝල 1යි එහෙම නැත්නම් පීඩනයේ වායු ගෝල 1 එහෙම නැත්නම් කිලෝ පැස්කල් 100ක් ඔබ ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ උෂ්ණත්වය අයිස් වල ද්‍රවාංකය ඇත්තනම් මේ යන්නේ ඝන ද්‍රව අතර කලාප සංක්‍රමණය කලාප සමතුලිතය නැත්නම් ද්‍රවාංක විචලන ප්‍රස්ථානය ඒ සාමාන්‍ය ඇත්තටම පීඩනය මේ සාමාන්‍ය පීඩනයේදී අපිට ගන්න පුළුවන් කොහොමද මේ සාමාන්‍ය ද්‍රවාංකයේ වගේ තාපාංකයට මම මේවායි පෙන්වන්න කරන්න තාපාංකයට කියලා වෙන්න තාපාංකය සෙල්සියස් අංශක 100යි එහෙම නැත්නම් 273.15 මෙතන අපි t අකුර ගත්ත විදිහට මෙතන t මම මෙතෙන් t කියලා ගන්නම් මෙතෙන් b කියලා ලක්ෂයේ විදිහට ගන්නම් මම මෙන්න මේ ස්ථානය c කියලා නම් කියනවා දැන් මම එක පොඩ්ඩක් තව එහාට අරගන්න පොඩ්ඩක් අපි ඔය අරගන්න ඔය ලැබෙමු මෙතන c කියන ලක්ෂය c කියන ලක්ෂය තමයි අන්න පළවෙනි වැදගත් වෙන කාරණය C කියන ලක්ෂය තමයි අපිට මෙන්න මේ වගේ අඳුරගන්න පුළුවනි මොකද්ද අර ද්‍රවයයි වාෂ්පයයි සමතුලිතව තියෙන්න පුළුවන් ඉහළම ලක්ෂය ද්‍රවය හා වාෂ්ප සමතුලිතව තියෙන්න පුළුවන් උපරිම ලක්ෂය C ලක්ෂයට කියන්නේ අවදි ලක්ෂය එනිසා අපි නැවත පොඩ්ඩක් බලමු T කියලා ගත්තේ ත්‍රික ලක්ෂය ත්‍රිකලක්ෂය C කියලා ගන්නේ අවදි ලක්ෂය මොනවා අපි අරගමු අවදි ලක්ෂය හරි එතකොට
සී අවදි රක්ෂය මේ තියෙන අවදි උෂ්ණත්වය අවදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 374 අතර වෙනවා සෙල්සියස් අංශවලදී 374 අතර එතකොට අපිට අරගන්න පුළුවන් වායු ගෝලවලදී පීඩනය 218ක් විතර වායු ගෝල අවදි පීඩනය ජලයේ ජලයේ අවදි පීඩනය ඒ ජලයේ අවදි උෂ්ණත්වය ඔය ගන්න පුළුවන් මේක කිලෝ පාස්කල් වලින් නම් 22088ක් විතර ආසන්න මේ පොඩ්ඩක් එහා මෙහා වෙලා ඒ අපිට රිසෝස් බුක් එකට අනුවාදයක් ටිකක් මම දුන්නේ ඔය ගමු මේවා ආසන්න වශයෙන් අවදි රක්ෂය අවදි උෂ්ණත්වය අවදි පීඩනය ඔන්න ඔය විදිහට අපිට අරගන්න පුළුවන් ඊළඟට ඔය එකම අපි අවධානය යොමු කරන කරුණ තමයි මෙන්න මේ හරහා සිදු වෙන විවිධ කලාප සංක්‍රමණ ටික දැන් මම මේ වක්‍ර ටික නම් කරන්න ඒ අතරේ T A වක්‍රය T B වක්‍රය ආයෙ T C වක්‍රය T A වක්‍රය කියන්නේ ඌර්ධෝපාතන වක්‍රය ඌර්ධෝපාතනයට අදාළ මොකද ඝනයයි වාෂ්පයයි අතරේ T B කියලා ගන්න මේක ඌර්ධෝපාතන වක්‍රය T B කියලා අරගන්නේ ද්‍රවාංක විචලනය ද්‍රවාංක විචලන රටාව ද්‍රවාංක විචලනය T C කියලා ගන්නේ තාපාංක විචලනය ඔන්න ඔය අරගන්න පුළුවන් හරි ඔන්න ඔය වගේ අපිට අරගන්න පුළුවන් එතන උෂ්ණත්වය දෙල්වින් වලින් නම් 647.3ක් විතර කෙල්වින් කොහේවත් නැහැ. අපි ජලයට අදාළව තව අමතර වශයෙන් මෙන්න මේ කරුණත් තේරුම් ගමු. එකක් තමයි දැන් මේ තියෙන්නේ ත්‍රිකලාසය මෙතන අවදි රාසිය දැන් ජලයේ උෂ්ණත්වය එක්ක පීඩන විචලනය පීඩනයේ සමග උෂ්ණත්වය විචලනය ඒ ඇසුරින් අපි පොඩ්ඩක් මෙන්න මෙහෙම ගන්නවා ද්‍රවාංගයේ සම්බන්ධය ඝන අයිස් හා සම්බන්ධ ද්‍රවාංකය වැඩි වෙන මේ ඝන අයිස් සම්බන්ධව පීඩනය වැඩි වෙන්න අපි කියමු මේ පීඩනය එන්න එන්න වැඩි වෙනවා ඉහළ පීඩනය එතන මේ ප්‍රස්තාරේ පොඩ්ඩක් වමට නැඹුරුවක් තියෙනවා ඒ කියන්නේ උෂ්ණත්වය මේ වගේ අඩු වෙනවා වමට නැඹුරුවක් තියෙනවා මේ බලන්න උෂ්ණත්වයේ උෂ්ණත්වයේ කියන්නේ මේ වමට නැඹුරුවක් තියෙනවා පීඩනය ඉහළට යනකොට ඒ නිසා අයිස් වල ඉහළ පීඩනවලදී ද්‍රවාංකය නැත්තම් හිමාංක ද්‍රවාංක අඩු වේ ඔන්න ඔක් ගන්න පුළුවන් අයිස් වල ඉහළ පීඩනවලදී ද්‍රවාංක අඩුවීමක් දකින්න ලැබෙනවා. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න වෙන පදාර්ථවලට අදාළව කොහොම දකින්න ලැබෙන දියක් නෙවෙයි අයිස් වල. දැන් තාපාංකය ගත්තොත් නම් පීඩනය වැඩි වෙන්න පීඩනය වැඩි වෙනකොට තාපාංකය වැඩි වෙනවා. මේ දිශාවට යන්නේ තාපාංකය වෙන්නේ තාපාංකය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට. හැබැයි ද්‍රවාංකය නම් අඩු වෙනවා මේ අයිස් වල විශේෂ කාරණය. හරි. ඊට පස්සේ අපි මේ ත්‍රිකලක්ෂයේ ඉඳලා මෙන්න මේ කාරණා දෙකක් එකක් තමයි ත්‍රිකලක්ෂයේ ඉඳලා මෙහෙම හිතන්න ත්‍රිකලක්ෂයේ සිට මම ගන්න හරි මොකද්ද පීඩනය අපි කියමු නියතව තබා පීඩනය නියතව තබා උෂ්ණත්වය එකක් වැඩි කිරීම ආය අඩු කිරීම. දැන් පීඩනය මෙහෙම නියතව තියන්නේ මේ පීඩනේ තියාගෙන උෂ්ණත්වය මෙන්න අඩු කරනවා. මෙන්න උෂ්ණත්වය වැඩි කරනවා. හරි උෂ්ණත්වය වැඩි කරනවා. එතන උෂ්ණත්වය අඩු කළොත් මේ පැත්තට වමට උෂ්ණත්වය අඩු ආයෙ වැඩි. උෂ්ණත්වය අඩු කළොත් ඝන පදාර්ථය නිකන් අයිස් වැඩි නැත්නම් ඝන පදාර්ථය වැඩි. උෂ්ණත්වය වැඩි කළොත් වාෂ්පත්වය වාස්ත අවස්ථාව ලැබෙන්නේ. ඕක එක කරුණක්. ඊට පස්සේ එහෙම උෂ්ණත්වය නියතව තබා. අපි තව කරුණක් ගමු. උෂ්ණත්වය නියතව තබා. ඉතින් අපි උෂ්ණත්වය නියතව තියාගෙන මේ කරුණට එළඹුණොත් මේක
උෂ්ණත්වය උෂ්ණත්වය නියතව තියාගෙන පීඩණය වැඩි කරනවා. පීඩණය අපි ගමු ඉස්සල්ලාම පීඩණය වැඩි ආයෙ පීඩණය අඩු කරනවා. ඒතර පීඩණය වැඩි කරගෙන මේ උෂ්ණත්වය මෙන්න මේ උෂ්ණත්වය අව මේ ත්‍රිකලක්ෂයේ සාධාරණ උෂ්ණත්වය පීඩණය වැඩි කරනවා ද්‍රව අවස්ථාව ලැබෙන්නේ අඩු කළොත් වාෂ්ප තත්ත්වයට යන්න පුළුවන්. හරි පීඩණය අඩු කරගෙන යනවා පහළට එනවා වායු තත්ත්වයට ලැබෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික විශේෂයෙන්ම මතක තියාගන්න. ඊට පස්සේ මම මේ කොටස අයින් කරලා දැන් කතා කරන්න යනවා පොදුවේ කලාප රුස්නාම. පොදුවේ කලාප රුස්නාමකට එන විදිහට හදලා. ඉතින් අපි පොදුවේ කලාප රුස්නාම ගත්තාන් පස්සේ කලාප රූප ස්ථාන අපි ගමු තවදුරටත් කලාප රූප ස්ථාන පිළිබඳ තවදුරටත් අපි අධ්‍යයනය කරමු. එතකොට මම පොදුවේ මෙන්න මේවා මෙන්නුම් කරන්න මෙන්න පීඩනක්ෂය පීඩණය අපි ඔය ගමු මෙන්න පීඩණය. එතකොට මෙතන උෂ්ණත්වය මම දැන් පොදුවේ කලාප රුස්නාන ගත්තොත් මෙන්න මේ දේ දකින්න ලැබෙනවා. අපි මෙහෙම තියාගමු මෙන්න ත්‍රිකලක්ෂය මේ තියෙන උද්දෝපාතන වක්‍රය. සාමාන්‍යයෙන් දැන් ජල අයිස්වලදී පීඩනය වැඩි වීමත් එක්ක ද්‍රවාංශයේ හිමාංශය අඩු වුණාට සාමාන්‍යයෙන් පොදුවේ අනෙකුත් සංරචකවල එහෙම නෙමෙයි. මෙන්න මේ වගේ වැඩි වීමක් තමයි තියෙන්නේ කොහොම තාපංකත් වයි මුදන්න පුළුවන්. ඒ සමහර මේවා වෙන්නු කරන්න මේ තියෙන්නේ ත්‍රිකලක්ෂය T. එතකොට මේ ප්‍රදේශය අපි ඝන පදාර්ථය කියලා ගන්නවා. ඝන අවස්ථාව ඊළඟ මෙතන අපි ද්‍රව පදාර්ථය කියලා ගන්නවා. මේ පැත්තේ වාෂ්ප තත්වය වයි. දැන් ත්‍රිකලක්ෂයේ ඉඳලා අපි මෙන්න මේ දේ වටහා ගත යුතුයි. එක කාරණයක් තමයි මතක තියාගන්න මම මෙතන අවදි ලක්ෂය කියලා ගන්නවා. C අවදි ලක්ෂය මෙතන B කියන්නේ මෙතන A අපි හොමුදා මේ පොදුවේ කලාප රුස්නාම. ඔයාලා දැනගන්න ඕනේ කාරණේ පළවෙනි දේ පීඩණය දැන් අපි හිතමු ගණයක් ගණයක පීඩණය මෙහෙම නියතව තියාගෙන පීඩණය නියතව තියාගෙන උෂ්ණත්වය දිගටම වැඩි කළොත් ගණය ද්‍රව වෙනවා කලාප සම්ප්‍රමණය. ඒ වගේම පීඩණය නියතව තියාගෙන මේ උෂ්ණත්වය අඩු කරගෙනම ද්‍රවය ඝන බවට පත් වෙනවා කලාප සම්ප්‍රමණය. කොහොමද? ඒ වගේම තමයි ඝන පදාර්ථය පීඩන දැන් උෂ්ණත්වය නියතව තියාගෙන ඝන පදාර්ථය මත බලපවත් පීඩණය අඩු කරගෙන ගියොත් ඝනය වාෂ්ප වෙනවා. වෘතුපාතය ඝනය වාෂ්ප වෙනවා. අනෙක් අතේ උෂ්ණත්වය නියතව තියාගෙන පීඩණය වාෂ්පයක පීඩණය වැඩි කරනොත් ආන්න ඝන තත්ත්වයට යන්න පුළුවන්. හැබැයි මේ ත්‍රිකලක්ෂයේ පහළ අවස්ථාවේ සත්‍රිකලක්ෂයේ පහළ නියත උෂ්ණත්වයක පීඩණය වැඩි කළොත් ඝන බවට අවසාදනයක්. අනිත් පැත්තේ ත්‍රිකලක්ෂයේ පහළ තත්ත්වයකදී උෂ්ණත්වය නියතව තියාගෙන පීඩණය අඩු කරොත් උෂ්ණත්වය නියතයි පීඩණය අඩු කරොත් ඝනයේ වාෂ්ප නැත්නම් වෘතුපාතනය කොහොමද පුළුවන්. මෙතනත් ඒ වගේම වලට එන දෙන්න පුළුවන්. මේ බලන්න උෂ්ණත්වය නියතව තියන එකෝ උෂ්ණත්වය නියතව එකෝ පීඩණය නියතව. උෂ්ණත්වය නියතව එකෝ පීඩණය නියතව. දැන් අපි හිතමු පීඩණය නියතව තියාගෙන ද්‍රවය පීඩණය නියතව තියාගෙන ආන්න උෂ්ණත්වය වැඩි කළොත් ද්‍රවයේ වාෂ්ප උෂ්ණත්වය අඩු කළොත් වාෂ්පය ද්‍රවය කොහොමදන්න පුළුවන්. එසම් කලාප සංක්‍රමණය මේ උෂ්ණත්ව පීඩන නියතව තියාගෙන ඒ ත්‍රිකලක්ෂයේ සාපේක්ෂව අඩු වැඩි තත්ත්වයකදී මේ කලාප සංක්‍රමණය කරන්න පුළුවන්. ඊළඟ මෙන්න මේ ඊටාම වැදගත් වෙන ස්ථානයට අපි එනවා අවදි ලක්ෂය. මේ අවදි ලක්ෂය කියලා කියන්නේ ද්‍රවයයි වාෂ්පයයි මෙහෙම කලාප සංක්‍රමණ දක්වන්න පුළුවන් ඉහළම ලක්ෂය. ඒ ලක්ෂයට අදාළ උෂ්ණත්වය අවදි උෂ්ණත්වය. ඒ ලක්ෂයට අදාළ පීඩනය අවදි පීඩනය. ඔන්න හොඳට පුළුවන්. අවදි ලක්ෂයේ එපිට උෂ්ණත්ව හා පීඩන වලදී පීඩන්නේ නැහැ අන්න ද්‍රව වාෂ්ප සමතුලිතය. ද්‍රව
ද්‍රවවාෂ්ප සමතුලිතයක් නැහැ. දැන් අපි කියමු එහෙම අවදි ලක්ෂයට වඩා වැඩි උෂ්ණත්වයක තවෙහා වැඩි උෂ්ණත්වයකදී මෙන්න මේවා එකිනෙක කරා. ඔව් අවදි පීඩණයට මේ වඩා ඉහළ පීඩණයකදී මෙන්න මේවා යති. ඒ විශේෂ ප්‍රදේශය අපි එකට කියනවා අවදි ලක්ෂයට වඩා ඉහළ උෂ්ණත්ව පීඩන සහිත ප්‍රදේශය සුපිරි අවදි තරල අවස්ථාව කියලා. ඇත්තම වායුවක් තමයි ද්‍රවයකට ආසන්න ඝනත්වය. වායුවක් තමයි ඒක විශේෂ දෙයක් සුපිරි අවදි තරල අවස්ථාව කියලා ගන්නෙ. ඉතින් දුස්රාවී ගුණය වගේ දේවල් ටික ඉහළ තැනක තියෙන්නේ සුපිරි අවදි තරල අවස්ථාව විදියට ගන්නෙ මෙන්න මේ අවස්ථාව. සුපිරි අවදි තරල අවස්ථාව ඔන්න ඔය පිටත් ගන්න පුළුවන්. ඒක ඇත්තටම අවදි ලක්ෂයට වඩා ඉහළ පීඩන ඉහළ උෂ්ණ ඔන්න ඔය කාරණේ අපිට වැදගත්. අවසානයේදී අපි තවත් කරුණක් පිළිබඳ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මොකක්ද කාබන් ඩයොක්සයිඩ් වායුවට අදාළ කලාප උෂ්ණන. කාබන් ඩයොක්සයිඩ් වල කාබන් ඩයොක්සයිඩ් වල කලාප උෂ්ණන පිළිබඳ අවධානය යොමු කරමු. කාබන් ඩයොක්සයිඩ් කමෙන්තන් අපි ගන්නේ දැන් ජලය කලින් ගත්තා. ජලය ඇතර අන්තරණුක හයිඩ්‍රජන් බල සහිත කෙනෙක්. මෙයා එතකොට ලන්ඩන් නවතින බල ප්‍රමුඛව තියෙන සංගටකයක් ඒකයි. කාබන් ඩයොක්සයිඩ් වල අපි කෙනෙක්ම කලාප උෂ්ණාන්ට එළමෙමු. මම මේවා ඒ ගන්නවා. එතන මේ වගේ අවස්ථාවක්. කාබන් ඩයොක්සයිඩ් ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් ඒකේ ටිකක් ඉහළ අගේක තමයි තියෙන්නේ කිකලක්සේ. ටිකක් කිකලක්සේ ඉහළ තැනක තියෙන්නේ. මම මේවා ගන්නවා. ඒක පොඩ්ඩක් මෙහෙම අර ඝන ද්‍රව එක දක්ුණටයි නබු. දැන් සයිස් වල තිබුණේ වමට නබුවා. මේවා ගන්න පුළුවන්. ඔය දෙන්න ගන්න. එතකොට මේ තියෙන්නේ කලින් වගේම මෙන්න ද්‍රව අවස්ථාව කාබන් ඩයොක්සයිඩ් වල ද්‍රව අවස්ථාව මම මේවා ගන්න මෙන්න ඝන අවස්ථාව මේ හැදී අපි වායු අවස්ථාව වාෂ්ප වායු කාබන් ඩයොක්සයිඩ් වායු මොනවාදමු මේ තියෙන්නේ මම මේවා පෙන්නන කරන්න ඉස්සලා අපි ගන්න මෙන්න මෙතන වාෂ්ප පීඩනය ඔය ගන්න අක්ෂය වාෂ්ප පීඩනය වායු වල එකතුවෙන්න ගන්න මෙතන උෂ්ණත්වය ගන්න සෙල්සියස් අංශක වැඩි මේ අවදි ලක්ෂය අපි මෙතන G සහ මේ A කියලා වය ගන්න මේක මෙතන T කියන ලක්ෂය වයිද දැන් කාබන් ඩයොක්සයිඩ් වලට අදාළව ඝන ද්‍රව වායු තුන්දෙනාම සමතුලිතව තියෙන ත්‍රිකලක්ෂය වය ගන්න පුළුවන් වායු ගෝල 5.1යි එකක් විතර ත්‍රිකලක්ෂයට අදාළව අපි පීඩනය වය ගමු ඒ වගේම මෙතන ඍණ 56.4ක් විතර උෂ්ණත්වය ත්‍රිකලක්ෂයට අදාළ ඊළඟට සාමාන්‍යයෙන් වායු ගෝල 1 අපි ගත්තොත් එහෙම වායු ගෝල 1 සාමාන්‍ය පීඩන ඒ යටතේ මෙයාගේ උෂ්ණත්වය වෙන්නේ ඍණ 78.3ක් විතර වය ගැත්තේ. ඉතින් දැන් මේ සාමාන්‍ය පීඩනය යටතේදී කාබන් ඩයොක්සයිඩ් ඝනය ද්‍රවයක් වීම හෝ ද්‍රවය වාෂ්ප වීම කියන මේවා මේ සාමාන්‍ය තත්ත්වයට අඳුරගන්න නැහැ. කොටින්ම කාබන් ඩයොක්සයිඩ් වලට සාමාන්‍ය ද්‍රවාංග තාපාංක නැහැ. ඒක ඇත්තන මේ ත්‍රිකලක්ෂයට වඩා පහළ අවස්ථාවක සාමාන්‍ය තත්ත්ව ඒ නිසා සාමාන්‍ය ද්‍රවාංග තාපාංක නැති එක ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ගැන තෙරෙන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ් වායුමය කාබන් ඩයොක්සයිඩ් වීම. ඒකයි කාබන් ඩයොක්සයිඩ් අපි වියලි අයිස් කියලා හඳුන්වන්නේ. වියලි අයිස් කියලා හඳුන්වන්නේ අර සාමාන්‍ය තත්ත්වයට තියා ඝනය වාෂ්ප බවට උරුදු හතරයක් වෙන්නේ. ද්‍රවාංගය තාපාංකයක් ඒකමද ඊට පස්සේ අපි විශේෂයෙන් මෙයාගේ වාෂ්ප පීඩනය කොහොමද ත්‍රිකලක්ෂ මේ අවදි ලක්ෂයට අදාළව කියනවා.
එතකොට අවදි රක්ෂයට අදාළව අපිට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන් මෙන්න අවදි පීඩනය ආයේ අවදි උෂ්ණත්වය ඉතින් අවදි උෂ්ණත්වය 31.3ක් විතර අවදි උෂ්ණත්වය 31.3ක් විතර අවදි පීඩනය වායු ගෝල 73ක් විතර ඔය දකින්න ලැබෙනවා සමහර අවදි උෂ්ණත්වය නම් ජලයේ අවදි උෂ්ණත්වයයි ජලයේ අවදි උෂ්ණත්වය තිබුණේ 374 ඔය දකින්න ලැබෙනවා මේ ඉස්සාපෙක්සුව ටික අඩුයි මොනක අපිට ඊළඟ වැදගත් වෙන කාරණා කාබන්ඩෝ සයිඩ් සම්බන්ධව හරි කරුණු ටික අවසන් කරන්න අවදි උෂ්ණත්වයත් එක්ක අන්තරණුක බල සම්බන්ධය මම පොඩ්ඩක් වෙන්න කරන්න අවදි උෂ්ණත්වයත් එක්ක අන්තරණුක බලවල සම්බන්ධය මෙන්න මෙහෙම මම ගන්නවා ප්‍රභේද කීපයක් මම ගන්නවා ප්‍රභේද කීපයක් ගන්නවා සංගතක ප්‍රභේදය ඊළඟට මම අවදි උෂ්ණත්වය කියලා ගන්නවා ප්‍රභේද කීපයක් ගමු අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු දැන් ජලය ප්‍රභේදයේ අවදි උෂ්ණත්වය 374 විතර සෙල්සියස් අංශක වලින් ඔය ඉදන්ද ඇමෝනියා අරගත්තු ඇමෝනියා වල අවදි උෂ්ණත්වය 132 විතර සෙල්සියස් අංශක කාබන් ඩයොක්සයිඩ් 31.3ක් විතර ඔය ඉදන්ද නයිට්‍රජන් වගේ වායුවක් ගත්තොත් 147ක් විතර අවදි උෂ්ණත්වය ද්‍රවදී උෂ්ණත්වයෙන් පස්සේ ද්‍රව වාෂ්ප සමතුලිතයක් හිටින්නේ නැහැ. සාමාන්‍යයෙන් අන්තරණුක බල ප්‍රබල වෙනකොට යම් ප්‍රභේදයක අවදි උෂ්ණත්වය ඉහළ යනවා. අවදි උෂ්ණත්වය ඉහළ යනවා අන්තරණුක බල ප්‍රබල වෙනකොට. දැන් මේ හරියේ හයිඩ්‍රජන් බල සහිතයි. එයාගේ අවදි උෂ්ණත්වය වැඩි. මේගොල්ලෝ ලන්ඩන් බල සහිත ප්‍රභේද. ලන්ඩන් බල කාබන් ඩයොක්සයිඩ් වලට වඩා අණුක ස්කන්ධය අඩු වීමත් එක්ක නයිට්‍රජන්ගේ අඩු වෙනවා. අවදි උෂ්ණත්වයත් අඩු වෙන නිසා අවදි උෂ්ණත්වය ඉහළ යනවා අන්තරණුක බල ප්‍රබල වෙනකොට අපිට විශේෂයෙන්ම මෙන්න මේ වගේ මේ කාරණා හඳුනා ගන්න පුළුවන් කෙටි ප්‍රශ්න වගේ වැඩි වැදගත් වෙනවා එහෙමනම් මේ වීඩියෝ මගින් මම කතා කළේ කලා ප්‍රවෘෂ්ඨාන් මේ කරුණු එක්ක මූලික දේවල් අවසන් වෙලා අපි ද්වයන්ගී මිශ්‍රණ කියන කාරණය තමයි ඊළඟට එළඹෙන්න තියෙන්නේ දැන් මම විශේෂයෙන්ම සඳහන් කරනවා දරුවන්ට මේ කාලයේ විභාගයේ සඳහා තවම දිනයක් පැහැදිලිවම පෙන්වන්න කරලා නැති වුණත් අකණ්ඩව වැඩ ටික ඉදවමින් කරගෙන යන්න මොකද විභාග ආසන්නයේදී ඇතිවෙන අපහසුතාව වළක්ව ගන්න අපි මේ කරන වැඩෙත් එක්ක පුළුවන් තරම් පසුගිය ආඩම්බර කොටස් තාම වමනාවෙන් හොඳින් කරන්න එතකොට මේ ටික සම්පූර්ණ වුණාම විභාගයේදී ගැටලුවක් නැහැ නොකර ඉන්න එපා එමුණත් ඇත්තටම ඔබගේ අටයුතු අඩපණ වෙලා ඒක පාර විභාගයේ දින දැනුම් දුන්න ගමන් තමන් අපහසුතාවයට පත් වෙන නිසා ඒක හිතන්නේ නැතුව පැහැදිලිවම ඉතාම වමනාවෙන් කරගෙන යන්න එතකොට ඇති වෙන අපහසුතාව ගොඩාක්ම වළක්වා ගන්න පුළුවන් හොඳයි